ඊයේ දවසේදී මේ ජනාධිපතිතුමාගේ කතාවේ ජනාධිපතිතුමා කියපු කාරණයකින් මගේ කතාව ආරම්භ ගන්න පුළුවන් කියලා මම හිතනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමා මම හිතන්නේ ඊයේ කතාවේ කියලා තිබ්බා මීට පස්සේ ආයෙ අරගල කරන්න ආවොත් එහෙම හමුදාව දාලා මේ අරගලය මම නවත්තනවා කියලා. එතකොට දැනගන්න ඕනේ අපේ ගරු ජනාධිපතිතුමා දැනගන්න ඕනේ යුද හමුදාව කියන්නේ ආරක්ෂක අංශ කියන්නේ මේ ලංකාවේ ජීවත් වෙන ජනතාව තමයි. මේ ලංකාවේ ජීවත් වෙන සිවිල් ජනතාව ඒ කියන්නේ ලංකාවේ ඉන්න පුරවැසියෝ තමයි යුද හමුදාවේ පොලිසියේ Navy එකේ Air Force එකේ ඉන්නේ. දැන් මේ මිනිස්සුන්ටත් මේ ආර්ථික ප්‍රශ්නේ හැමම තියෙනවා කියන එක ජනාධිපතිතුමා දැනගන්න ඕනේ. ඒතර විශේෂයෙන්ම අද වෙනකොට ජනාධිපතිතුමා දැනගන්න ඕනේ මේ යුද හමුදාව ඇතුලේ ඉන්න නිලධාරීන් පවා යුද හමුදාවේ ඉන්න නිලධාරීන් පවාත් මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන කට්ටිය. ඉතින් ඔබ ජනාධිපතිතුමා හිතන් ඉන්නවා නම් අරගලයක් එනකොට අරගලේ යුද හමුදාව දාලා අරගනේ මර්ධනය කරන්න පුළුවන් කියනවා නම් ජනාධිපතිතුමාට සිදුවෙයි මං හිතන්නේ ඉන්දියාවේ යුද හමුදාව වගේ යුද හමුදාවක් ගේන්න. මොකද ලංකාව ඇතුළේ ඉන්න යුද හමුදාවටත් අද වෙනකොට සබන් කැටයක්වත් කැම්ප් එකේ ගන්න අමාරුකමක් වැටලා තියෙනවා. විශේෂයෙන්ම යුද හමුදාවේ ඔබතුමාගේ අවසරය ඇතුව හරි අරගල කරලා ගත්තොත් ඔය තියෙන ආර්ථික ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? පුළුවන් දෙක පාට විසඳන්න පුළුවන් නම් ඒකනේ එන්න කියලා කිව්වේ ගන්න. ඒකනේ ගන්න එන්න කියලා. ගන්න ආවේ නෑනේ. ගන්න ආවේ නෑනේ. හෙට ශක්ති දුන්නේ. ගරු කතා කරන්නේ. අපේ ගරු මනුෂ්‍ය නානයක් කර මන්ත්‍රීතුමා ඔබතුමත් මේ පැත්තිනකොට අපි අර එළියේ කතා කරලා තියෙනවා මේ අරගලයේ ශක්තිමත් කරන්න ඕන කියලා. ඉතින් ඒක නිසා මගේ විනාඩි 8 යනේ කල්ලා කරලා බාධා කරන්න එපා. මම කියන්න ආපු කාරණේ තමයි මුළු ලංකාවේ ලංකා හමුදා සේවයේ ආරක්ෂක අංශවල ඉන්න කට්ටියත් මේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක් වෙලා ඉන්න කියන එක. ඉතින් ඒක නිසා ජනාධිපතිතුමා අරගලයේ මර්ධනය කරන්න හමුදා භාවිතා කරනවා කියලා කියනවනම් ඉන්දියාවේ හැරි චීන හමුදාව ගෙනල්ලා තමයි කරන්න වෙන්නේ. මොකද තව වැඩි කාලයක් යන කලින් හමුදාව පොලිසිය නේවි ඔය ඔක්කොම ටිකත් අරගලයක් පටන් ගනී. ඒක නිසා මම කියන්නේ මම ආසනේ අරගලයක් ආයේ පටන් ගන්නට ඒ වගේ ජනාධිපතිතුමාට මේ අරගලය කරුවන්න මර්ධනය කරන එක පැත්තකින් තියලා ආර්ථිකය හදන වැඩ පිළිවෙලට වැඩිපුර උනන්දු වෙන්න කියන එක අපිත් ඒකට සහයෝගය දෙන්න දෙමළ ජාතික සංධානයේ ලෑස්ති කියලා අපි කියලා තියෙනවා. විශේෂ වශයෙන්ම හමුදාවේ නිලධාරීන් අද වෙනකොට කියලා තියෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා රට විතරක් නෙවෙයි විනාශ කරේ මේ හමුදාවත් විනාශ කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. මට මේ හමුදාවේ නිලධාරියෙක් කිව්ව බලන්න කොච්චර ලැජ්ජද මේ මාතලේ අර මිනි වලවල් කේස් එක ආපු ගමන් රට පැනලා දාලා ගියපු මිනිස්සයා ආපහු ලංකාවට ඇවිල්ලා සුදු පාට ෂර්ට් එකේ අර බැජ් එකක් ගහගෙන එහෙම හෙදුවනවා. අපි මේ ලංකාවේ ඉඳලා යුද්ධ කරපු මිනිස්සුන අපිට මේ රටේ තනක් නැහැ කියලා කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හමුදාව කියන්නේ මොනවද? හමුදාව කියන්නේ යුද්ධ කරන් ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ මොනවද කරේ? අනේක බාධා කරන්න එපා. ගෝඨාභය රාජපක්ෂ මොනවද කරේ? කානු සුද්ධ කරන්න හමුදාව. කානු සුද්ධ කරන්න හමුදාව. මොකද්ද පොයින්ට් එක? මොනාරි ඕන දෙයක් මාතරේ මිනි වලවල් මොනවද? කවද්ද? නෑ මාතරේ මිනි වලවල් උඹ තම මාතරේ ගැන සඳහන් කරා. මොකද්ද කවද්ද? ඒ පොයින්ට් ඔෆ් ඕඩර් නෙමෙයි. හරි. ධර්මන්තුමා. ඔබතුමා අදරා නිවුස් එකේ ඉඳි. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මොනවද කරේ? කානු සුද්ධ කරන්න හමුදාව. පන්සල් හදන්න හමුදාව. බිල්ඩින් හදන්න හමුදාව. ඊට අමතරව හමුදාගත කියලා වොලන්ටියර් ෆෝස් එකක් ඇති කරලා 40,000ක විතර කණ්ඩායමක් බඳවගෙන තියෙන හමුදාවට මේසන් බාස්ලා, ඉලෙක්ට්‍රීෂන්ලා, පයිප්ප වැඩ කරන කට්ටිය, පේන් ගන්න කට්ටිය. මොකද ගෝඨාභය රාජපක්ෂගේ තිබ්බ හමුදා මේනියාව හරහා රටේ බිල්ඩින්ක් හදනවා වුණත් හමුදා ආදාර තමයි හදන්නේ. ඕක ලොකු කොන්ත්‍රාත්කාරයෙක්ට දීලා තිබෙනවා. ඔය බිල්ඩින් පොඩි කාර්යයකට හදලා ඉවර කරන්න තිබෙනවා. මෙයාගේ හමුදා මේනියාව නිසා හමුදාවේ කණ්ඩායම වැඩි කරා. ඊට පස්සේ මොනවද? ඇග්‍රිකල්චර් ශේෂ්ත්‍රය කෘෂිකර්මාන්තේ බටැලියන් එකක් හැදුවා. මම මේ ලෝකේ ඇහුවමයි කෘෂිකර්මාන්තේට බටැලියන් එකක් හදපු හමුදා. එතකොට කෘෂිකර්මාන්තේට බටැලියෝ වරෝ සභාවත්තුමනේ මේ යුද්ධ නැව පටින්න ඔබතුමා සමා වෙන්නකෝ. මේ යුද්ධ හමුදාට අගෞරව කරන්න එපා. මේ ත්‍රිවිධ හමුදාට යුද්ධ හමුදාට අගෞරව කරන්න එපා. මේ ඒක ඒ සිවිල් වැඩ පිළිවෙලක් විතර ඒගොල්ලෝ බඳවගත්තේ. මේ එල්ටිඩී ත්‍රස්තවාදින උඩගෙඩි දුන්න මේ කොන් හැත්ත. ගරු සභාපතිතුමා ඔබතුමාගේ හිතවත් යාළුවෝ වෙන්න පුළුවන්. නැගිට හැම වෙලෙම දෙන්න එපා හොම් වෙලාව. ආසියා සාධාරණයි ඒක. එතකොට යුද හමුදාවටවත් ත්‍රිවිධ හමුදාවටවත් මම නෙමෙයි අපහාස කරන්නේ. අද මේ මගේ ඉදිරියේ ඉන්න කණ්ඩායමේ එක්කෙනෙක් හරි යුද හමුදාවේ පුද්ගලයෙක්ගේ පඩිය ගැන කතා කරාද? අද වෙනකොට මොනවද කළේ? අද වෙනකොට අපි දැක්කා යුද හමුදාවේ නිලධාරියෙක්ගේ නෝනා කෙනෙකුයි බබෙකුයි කූල් ප්ලැනට් කියන ආයතනයේ ෂොපින් ගිහිල්ලා එයාගේ නෝනායි බබයි ෂොපින් ගිහිල්ලා එනකල් යුද හමුදාවේ කාර් එකේ ඒසී එක දාගෙන කූල් ප්ලැනට් එක ඉස්සරහා වාඩිලා ඉන්නවා හමුදාවේ සොල්දාදුවෙක්. දැන් අද වෙනකොට දැන් අද බාන්න ඩිෆෙන්ස් මම මේ දත්ත නැතුනේ කතා කරන්නේ. මේ ඇවිල්ලා ඉන්න සමහර කට්ටිය ඉන්නවා දත්තත් නැහැ මොනවත් නැහැ දන්න දැනුමකුත් නැහැ. අද වෙනකොට 2023 බජට් එකේ 2023 බජට් එකේ 2023 බජට් එකේ රුපියල් බිලියන 360ක් වෙන් වෙලා තියෙනවා රෙකරන්ට් එක්ස්පෙන්ඩිචර්.
ඩොලර් සෝරි රුපියල් බිලියන 50ක් වෙන්නලා තියෙනවා කැපිටල් එක්ස්පෙන්ඩිචර්. දැන් මේකේ ගත්තම ඩිෆෙන්ස් ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටීස් ඒ කියන්නේ සංවර්ධන වැඩපිළිවෙලට මේ අවුරුද්දේ බිලියන 51ක් වෙන්නලා තියෙනවා සංවර්ධන වැඩපිළිවෙලට. හැබැයි හමුදාවේ කට්ටියගේ හමුදාවේ සේවකයන්ගේ පඩි වලට ගෙවලා තියෙන්නේ 2022 ේ පඩිය ඩොලර් බිලියන 70 රුපියල් බිලියන 71යි 2023 ේ පඩිය සමාවෙන්න 2022 ේ ඩොලර් බිලියන 180.7යි 2023 ේ ඩොලර් රුපියල් බිලියන 204යි. එතකොට රුපියල් බිලියන 20කින් තමයි රුපියල් බිලියන 20කින් නෑ ඩොලර් ඩොලර් කියලා කියන්නේ ලංකාවේ නැති නිසා ලංකාවේ ඩොලර් නෑ මේකයි ඩොලර් ඩොලර් කිව්වේ. ඔබතුමාවත් ගෙනේ කියලා බැලුවේ. ඩොලර් රුපියල් රුපියල් බිලියන 20කින් තමයි හමුදාවේ හමුදාවේ ඉන්න සෙබළුන්ගේ පඩි වැඩි වෙන්නේ. දැන් අද වෙනකොට රුපියල් 1000ක් මන් දන්නේ මට මේ හමුදාවේ නිලධාරීන් කියපු දේවල්. රුපියල් 1000ක් දෙනකොට සාමාන්‍යයෙන් ගමේ ගියාම දවසට හමුදාවේ කැම්ප් එකේ ඔබතුමා සභාව පාලනය කරනවද මම කරන්නද? පොඩ්ඩක් කියන්න. එතකොට නිශ්ශබ්ද වෙන්න. කියන්න පොඩ්ඩක්. ඔබතුමාගේ යාළුවන්ට කියන්න පොඩ්ඩක්. අද වෙනකොට ආවට පස්සේ මගේ යාළුවෝ නැහැ කවුරුවත්. වෙනකොට. නෑ වැරදි කතා කියන්නේ ඔබතුමා. එහෙනම් ඔබතුමා පාලනය කරන්න හරියට. ඔබතුමා පාලනය කරන්න හරියට. අද වෙනකොට ගෙදර ඒ කියන්නේ සොල්දාදුවේ කැම්ප් එකේ නැතුව ගෙදර ගිහිල්ලා ඉන්නවා නම් එයාට දෙන්න ඕනේ දවසට රුපියල් 1000ක්. ඒ කියන්නේ යාගේ කෑම වීදම. ඒක දවසරම 1000යි. අද වෙනකොට සොල්දාදුවන්ට නිවාඩු දෙන්න ඇලු ගෙදර යන්න. මොකද ඒ රුපියල් 1000 දෙන්න වෙයි කියලා බයට. ඒක නිසා අද වෙනකොට මේ කියන්නේ. එතකොට අපි නම් කියන්නේ මෙතන කොළඹ ඩිෆෙන්ස් මිනිස්ටර් එකට බිල්ඩින් එකක් හදලා තියෙනවා. කොළඹ ඩිෆෙන්ස් මිනිස්ටර් එකට බිල්ඩින් එකක් හදලා තියෙනවා. ඒ ඩිෆෙන්ස් මිනිස්ටර් එකේ හතරෙන් එකයි හදලා තියෙන්නේ. ඒ ඩිෆෙන්ස් මිනිස්ටර් මොකද්ද පොයින්ට් එක? පොයින්ට් එක කියන්න මම තුමු. හරි කියන්න බතුමා. මාට වැරදි බොරු තොරතුරු දීලා තියෙන්නේ. කරුණා නෑ අහන්න. This is hearsay. ඔයත් නිකන් අමාරු වැටෙනවා. හරිද? මාසෙකට සැරයක් අපේ නිලධාරීන්ට නිවාඩු දෙනවා. ඔය 10 දෙන්න බෑ කියලා නිවාඩු නොදී ඉඳලා නෑ. ඒක නිසා ඔබතුමා දන්නේ නැති දේවල් කතා කරන්න එපා. හරි බොහොම ඉස්සරහ එමත්තුමා. දැන් මේ පාර්ලිමේන්තුවේ මම කිසිම දෙයක් දන්නේ නැහැ. දන්න කණ්ඩායම ඔහේ ඉඳලා මේ රට විනාශ කරලා තියෙන්නේ. දණ්ඩ කණ්ඩායම තමයි මේ රට විනාශ කරලා තව විනාශ කරන්න ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට බතර මුල්ලේ බිල්ඩිමක් හදලා ඒ බිල්ඩිමේ හතරෙන් එකයි ඉවර කරලා තින්නේ. ඒකට කෝටි 3ක් වෙනලු මාසෙට කරන් බිල. දැන් මම කියන්නේ මෙච්චර යුද හමුදා විකුණගෙන අපේ මේ යුද හමුදා විකුණගෙන මෙතන ඇවිල්ලා එන රණවීරයෝ ගැන කතා කරන එක්කෙනෙක් හරි කිව්වද රජයේ මේ කාලය අවසන් වෙනක නවත්තලා හමුදාවේ කාටරි පඩි වෙඩි ගන්න කියලා. ඔබතුමාගේ කාලය අවසන් මන්තුමා. ඔක්කොම මට විනාඩි දෙක තුනක් දෙන්න නැත්තම් මේ ඔබතුමා ඒගොල්ලන්ට බාධා කරන්න අවස්ථාව දුන්නා. යුද හමුදාවේ සොල්දාදුවන්ගේ හරි නාවික හමුදාවේ කට්ටිය හරි පඩි වෙඩි කරන්න කවුරු කිව්වද නේ? ඔක්කොම යුද හමුදා විකුණන් කන්න ඉන්නේ. යුද හමුදා විකුණලා තමයි දේශපාලනය කරන්න ඉන්නේ. ඒ වගේම තමයි මේ හමුදා ගත කියලා හමුදා අවසන් කරන්න ඇසන් බාස්ලයි අවසන් කර කරමන්තවා විනාඩි දෙක දෙන්න මට අවසන් කරන්න බාධා කරන දුන්නා දෙන්න. මේ ළඟට ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.